අයිබෝ ඔබ මේකතු වෙන්නේ EduLite solution YouTube channel එකේ අලුත්ම video series එක පළවෙනි video එකක් සමග අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ software development කරන අය. එහෙම නැත්නම් අපි කියමු software developers ලා. ගොඩාක්ම වැදගත් වෙන topic එකක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Flutter කියන App development framework එක ගැන. හරි. අපි බලමු Flutter ගැන මොනවද කතා කරන්න අපිට තියෙන්නේ. Flutter වල තියෙන සුවිශේෂතා මොනවද? හරි. අපි Flutter කියන framework එක ගැන කතා කරනකොට ඔයාලා ගොඩාක් දන්නවා අද මේ වෙද්දී app development, web development වලට ලෝකයේ තුල විශාල ඉල්ලුමක් තියෙනවා. මෙන්න මේ ඉල්ලුමත් එක්ක ගොඩාක්ම software developersලා අලුතෙන්ම එන trend එකක් විදිහට Flutter ගැන ඉගෙන ගන්න, ඒ කියන්නේ Flutter ගැන හදාරන්න සිදුවා. එතකොට මේ Flutter කියන tool එක ගොඩාක්ම වැදගත් වුණා app development කරන අය අතරේ. මෙතන මේ හේතු ගණනාවක් තිබුණා. ඒ කියන්නේ මේක framework එකක් Flutter කියන්නේ. ඒකෝද මේ Flutter කියන framework එක ගොඩාක් අය use කරගත්තා. ඇයි ඒ use කරේ? මොකද මේක ඇවිල්ලා මේ native cross platform මම මේ native මේ cross platform native ගැන හැම දෙයක් ගැනම මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට software development app development ණයට ගොඩාක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේකේ අපිට තියෙන මේ cross platform එකකදී වෙන්නේ අපිට පුළුවන් එකම line course දෙන්න. ඒ කියන්නේ මේක ගොඩාක්ම මේ ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව මෙන්න මේ හේතුව. කියන්නේ අපිට දැන් මේ Flutter කියන framework එක native cross platform එකක් වුණ නිසා ගොඩාක්ම developers-ලට මේක මාර විදිහට ඕන වුණා. ඒකට හේතුව තමයි දැන් අපි code base එක code base එකකින් වැඩ දෙකක් කරගන්න පුළුවන් නම් අපි කවදාවත් වැඩ දෙකට code base දෙකක් use කරන්නේ නැහැ නේ. එක වැඩෙන්ම ඒ වැඩ දෙකම එකපාර කරගන්නවා. අන්න ඒ හේතුව නිසා තමයි මේ මොනවාද මේ Flutter කියන framework එක ගොඩාක්ම ජනප්‍රිය. එතකොට මේකෙන් අපිට පුළුවන් එකම code base එකකදී ඔයාලගේ තියෙනවනේ devices iOS device තියෙනවා, Android device තියෙනවා. මෙන්න මේ iOS device වලටත් Android device වලටත් එකපාර app එක create කරන්න පුළුවන්. මෙන්න මේ පොඩි පොඩි key terms වලින් මේ native cross platform එකක්. ඔන්නෝයි හේතුව නිසා තමයි අපිට Flutter ගොඩාක්ම උමනා උනේ. ඊට අමතරව මේ Flutter වලට තියෙනවා මේ, ඒ කියන්නේ Flutter වලට අමතරව මේ native tau cross platform එකක් තියෙනවා React Native. ඒ කියන්නේ Facebook සමාගමෙන් හඳුන්වලා දුන්න React JS React Native. ඔන්න React JS වලින් JavaScript වලින් web design කරනා වගේම app design කරන්න යාලා හඳුන්වලා දුන්නා React Native. අපි ඒ ගැනත් වෙනම video series එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Flutter video series එක ඉවරුණාම ඉතින් ඔන්න ඔය Flutter ගැන වගේම මේ React Native කියන එකත් මෙන්න මේ විදිහම යන same framework දෙකක්. හරිද? එතකොට අපි බලමු Flutter framework කියේ තියෙන මේ framework එකකින් app development කරන්නේ කොහොමද කියලා. එතකොට මේ Flutter කියන framework එක step 3කින් ගිහිල්ලා තමයි මේ coding, يعني මේ framework එකේ මගින් app design කරන්නේ. එතකොට මේකේ කොටස් දෙක තමයි, එකක් තියෙනවා visit library සාහිත්‍යයලා, අනිත් එක තියෙනවා software development kit එක. අපි සාමාන්‍යයෙන් software developers ලා කියනවා SDK කියලා. එතකොට මෙන්න මේ visit library එහෙම නැත්නම් SDK use කරලා තමයි මෙන්න මේ Flutter කියන cross platform එකත් එක්ක වැඩ කරන්නේ. එතකොට මේකෙදි widget library එකකින් වෙන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එතකොට පළවෙනි දේ තමයි widget library වලින් අපිට පුළුවන් app එකක UI block, ඒ කියන්නේ UI block නිර්මාණය කරන්න. ඒ කියන්නේ widgets නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව මේක ඇතුලේ තියෙනවා utility functions, packages. ඔය හැම දෙයක්ම මගින් තමයි මෙන්න මේකේ app එක Flutter වලින් නිර්මාණය වෙන්නේ. මේ UI designing කිව්වම ඔයාලට මම අපේ මේ EduLite YouTube channel එකේ තියෙනවා Figma software එකකින් UI design කරනවා. දැන් අර ඒ වගේ තියෙනයි
UI build කරන්න පුළුවන් මේ widget library හරහා. එතකොට දෙවෙනි කාරණාව තමයි SDK. SDK කියන්නේ මොකක්ද? Software Development Kit. මෙන්න මේකමයින් අපිට පුළුවන් අපිට තියෙනවනේ machine code එකක් ඕනම machine එකකට native machine code එකක්. අන්න ඒ අපි හදාගන්න මොනවා හරි code base එක ඒ machine එකේ native machine code එකට convert කරගන්න තමයි මේ SDK එක තියෙන්නේ. එතකොට මේක මේ ගොඩාක්ම trending වෙන්න, කියන්නේ ගොඩාක්ම ජනප්‍රිය popular framework එකක් වෙන ඔන්න ඔය කාරණා දෙකම බලපෑවා. එතකොට මේක හරහා කියන්නේ අපිට මේ machine code එක හරහා අපිට පුළුවන් මේ technology එකේ tools හරහා ඕනම app එකක් build කරත් ඒ machine එකට අදාළ වෙන විදිහට මෙන්න මේක convert කරගන්න. අන්න ඒක තමයි විශාලම හේතුව වෙන්නේ මෙන්න මේ Flutter framework එක use කරද්දී. එතකොට ඔයාලට මේ Flutter framework එකේ widget library එකයි SDK එකයි use කරලා ඕනෑම developer කෙනෙකුට app එක Android වල Play Store එකට හෝ iOS වල App Store එකට හරි publish කරන තැනට එන්න මාරම කියන්නේ මාරම ලේසි. කියන්නේ easy method එකක් use කරලා අපිට පුළුවන් මෙන්න මේ මොකද widget library හරහා සහ SDK එක හරහා publish කරන්න. ඉතින් ඔන්න ඔයනේ හේතුව නිසා මේ Flutter කියන framework එක මේ ගොඩාක්ම වැදගත්. ඉතින් ඔන්න ඔය හේතු කාරණාත් එක්ක තමයි අද වෙද්දි Flutter කියන මේ framework එකට විශාල ඉල්ලුමක් මේ වෙද්දි industry එක ඇතුලේ හැදිලා තියෙනවා. හරි. අපි දැන් කතා කරමු මේ Flutter කියන framework එක මේ කොහොමද ලෝකයට publish වෙන්නේ. එතකොට මේ Flutter කියන framework එක publish වෙනකොට මහා ලොකු කාලපරාසයකට දැන් වෙද්දි ගිහිල්ලා නැහැ. මොකද අද වෙද්දි ගොඩාක් ලොකු ඒ කියන්නේ ගොඩාක් popular framework එකක් වුණත් Flutter මේ Flutter කියන framework එක අපිට මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ 2015 වගේ. ඒ 2015 අවුරුද්දේ මේක හඳුන්වලා දුන්නේ Google සමාගමත් එක්ක. ඒකට Google සමාගම මේක හඳුන්වලා දීලා මේකේ මේ 2015 ඉඳන් එද්දි ගොඩාක් නේ beta version වලින් මේ app එක කියන්නේ framework එක change. ඒ change වීම පසු කාලීනව මේ developers ලා බය වුණා මේක drop වෙයිද දැන්නේ නැහැ මේක drop වුණොත් මේකෙන් අපිට වැඩ කරගන්න කොහොමද කරගන්නේ කියලා බයක් ආවා. ඊට පස්සේ Google සමාගමේ මේ Flutter framework එක හඳුන්වල දුන්නු මේ project group එක අන්තිමේදී එයාලා මේ stable version එකක් විදිහට 1.0 කියන stable version එක ලෝකෙට මේ launch කරා. දැන් අද වෙද්දි දැන් මේ video එක කරන අද වෙද්දි Flutter රිලීස් වෙලා තියෙන ස්ටේබල් වර්ෂන් එක මේ තියෙන්නේ Flutter documentation එකට ගියාම පේන්නේ ඔයාලට මම documentation එක අපේ මේ වීඩියෝ එකේ පහළ description එකේ දාන්නම් ඔයාලට බලා ගන්න ලේසි සහ ඉදිරියට Flutter install කරද්දී ඔයාලා machine එකට මේ documentation එක වැදගත් වෙනවා අද වෙද්දි popularම ස්ටේබල් වර්ෂන් එක තමයි 2.5 කියන ස්ටේබල් වර්ෂන් ඉතින් ඔන්න ඕක තමයි අද වෙද්දි හැබැයි මේක 2018 December 1st වෙනිදට launch කරනකොට Google සමාගම එයාලා launch කර පළවෙනි stable version එක තමයි එදා මේ launch කරේ. ඒ launch කරේ stable version 1.0. හැබැයි දැන් 2018 ඉඳන් අදට අවුරුදු 3කට ආසන්න ප්‍රමාණයක් ඒ අතර වෙනකොට එයාලා දැනට stable version එකක් දීලා තියෙනවා 2.5. ඉතින් මේක මෙන්න මේ විදිහට ආවම පස්සේ තමයි ගොඩාක්ම මේ developers ලා බය නැතුව මේක මේ framework එක හරහා design app design කරන්න පුරුදු වුණා. එතකොට මේක මේ දැන් අපි app එක මොනම දෙන්න අපි app store එකෙන් හරි play store එකෙන් හරි app එකක් download කරනකොට මේක තියනව නේද මේ හොඳ quality එකකට හොඳ theme එකකට හදලා තියෙන්න ඕනනේ හරිද? ඉතින් ඔන්න ඔය theme එක නිසා අද popular rate එක අතින් මේ Flutter කියන එකට මාර ඉල්ලුමක් ඇතිලා තියෙනවා. හරි. අපි අද බලමු කොහොමද මේ Flutter කියන framework එකේ ඉල්ලුම කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ අද වෙද්දි Flutter කියන framework එකට තියෙන ඉල්ලුම අපි පොඩ්ඩක් search කරලා බලමු. Google trend හරහා අපි search කරලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා අද වෙද්දි. එතකොට මේ best native cross
app development framework එකක් විදිහට මේ දැන් වෙද්දි popular rate එක අතින් තියෙනවා මේ phone gap lonic react native flutter ආදී ඔන්න ඔය විදිහට මේ trending එකට framework කීපයක් තියෙනවා හරි ඉතින් බලමු මේක කොහොමද මේ තියෙන්නේ කියලා අද වෙද්දි කොහොමද ට්‍රෙන්ඩින් වෙලා තියෙන්නේ කියලා බලමු අපි. කොහොමද දන්නේ? අපි ගමු ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක. ෆ්ලටර්. හරි. තව අපි ගමු මොනවද? React Native. React Native. React Native. ඊට පස්සේ අපි ගමු තව තියෙනවානේ ලික් එක. පස්සේ අපි ගමු දැන් මේක හතරක්ම ගමුක phone gap එකත් බලමු phone gap හරි මෙන්න මේ වගේන් තමයි අද වෙද්දි විශාල ලෙස app design කරන්නේ අපි බලමු ලෝකයේ මීට අවුරුදු පහක් අවුරුදු පහකට ගිහිල්ලා බලමු කොහොමද මේකේ හැසිරීම වෙනස් වෙලා තියෙන්නේ ඔයාලට පේනවද මේ අවුරුදු පහ වෙද්දි අද අද දවසේ කියන්නේ අද දවසේ කවද්ද මෙන්න මේ දවස්. ඒ කියන්නේ සැප්තැම්බර් 5 11 අතර කාල සීමාව වෙද්දී පේනවද ඔයාලට? මේ ෆ්ලටර් කියන මේ හිල් පාටින් තියෙන ෆ්ලටර් ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක මේ වෙද්දී පොපියුලර් රේට් එක අතින් කොච්චර උඩට ගිහිල්ලා තියෙනවද කියලා ඔයාලට පේනවා ඇති. හැබැයි පේනවද අපිට ෆෝන් ගැප් කියන එක දැන් නම් යූස් වෙන්නේ නැති තරම්. එතකොට අනිත් රියැක්ට් නේටිව්ස් දැන් එන්න එන්න අඩුවීගෙනම ගිහිල්ලා. සහ ලොනික් එකත් එන්න. කොට පේනවනේ ඔයාලට පැහැදිලි අවබෝධයක් තියෙනවා මේක ලෝකයේ ඇතුලේ අද ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක කොච්චර යූස් වෙලා තියෙනද අපි දැන් බලමු ලංකාව තුල කොහොමද මේක යූස් වෙලා තියෙන්නේ මොකද අපි ඕනෑම ෆ්‍රේම්වර්ක් එකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හරි හදාරනකොට අපි මූලිකවම බලන්න ඕන කොහොමද මේකට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඉල්ලුම ඒ අනුව අපිට හැඩ ගැහුණාන් පස්සේ අපිට ඉන්ඩස්ට්‍රි එකේ ඕනෑම ගමනක් යන්න පහසු වෙනවා අනේ පහසු වීමට අපිට මේ වගේ දලා අදහසක් අරගෙන ඒ ලැන්ග්වේජස් ඒ ෆ්‍රේම්වර්ක් හඳුනා ගත්තොත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ගමනක් ලොකු වැලියු එකක් ඇති වෙනවා. අනේ ඒක නිසා තමයි මම මේක හැමතිස්සෙම මේ හැම අතින්ම ගවේෂණාත්මකව තොරතුරු අරගෙන මේ ෆ්‍රේම්වර්ක් යූස් කරන්න පාවිච්චි කරන්න කියලා දෙන්නේ මෙන්න මේ හේතුව නිසා. හරි අපි බලමු ශ්‍රී ලංකාව කොහොමද ලංකාව හරි මුලින් ශ්‍රී ලංකාව පාස් අවුරුදු 5 ඇතුළත කොහොමද පේනන්නේ. ඒක ඔයාලට පේනවනේ හොඳ ලොකු ඇවරේජ් එකක් තියෙනවා ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක්. ඒ කියන්නේ ලංකාව තුලත් ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක යූස් වෙලා තියෙනවා. හැබැයි ලංකාව තුල ෆෝන් ගැප් කියන මේ ෆ්‍රේම්වර්ක් එකත් ඇවිල්ලා තියෙනවා මේදී. හැබැයි මේ React Native Lonic කියන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි බලමු ගිය මාසෙ තුනේ කොහොමද තත්ත්වය හැසිරීම කියන්නේ. පේනවනේ ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක තමයි ගොඩාක් යූස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද ලංකාව තුල ටෝකියෝ තුල ට්‍රෙන්ඩින්ම ටොපික් එක software app development වල මේ ෆ්ලටර් කියන ෆ්‍රේම්වර්ක් එක තමයි. ඉතින් ඔන්න ඔය නිසා තමයි අපේ EduLife Solution YouTube channel එකත් එක්ක මේ ෆ්ලටර් කියන ෆ්රේම්වර්ක් එක ගැන කතා කරන්න බැලුවේ. හරි අපි දැන් බලමු ෆ්ලටර් ෆ්‍රේම්වර්ක් එක යූස් කරනකොට ෆ්ලටර් ෆ්‍රේම්වර්ක් එකෙන් කෝඩින් කරන්න ඒ කියන්නේ ෆ්ලටර් ෆ්‍රේම්වර්ක් එකේ වැඩ කරන්න අවශ්‍ය වෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සාමාන්‍යයෙන් හොඳම ලැන්ග්වේජ් එක මොකක්ද? ඒකට අපි යොදා ගන්නවා Dart කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. මේ Dart කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඒකේ ડોකියුමන්ටේෂන් එකත් මම අපේ පහළ වීඩියෝ ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ડોකියුමන්ටේෂන් එක හොඳට කියවන්න ඔයාලා. ඒක අවබෝධයක් ඔයාලා තේරි ඒ ડોකියුමන්ටේෂන් එක ගැන. මොකද මම රෙකමන්ඩ් කරනවා ડોකියුමන්ටේෂන් එකක ඉගෙන ගන්න එක මාර වැලියුද. يعني ડોකියුමන්ටේෂන් එක අප්ඩේට් වෙනවා. ඔකට මම බලන්නේ හැමතිස්සෙම ඔයාලට මේ වීඩියෝ එකක් සමගම ડોකියුමන්ටේෂන් හැම ටෙක්නොලොජි එකේම ડોකියුමන්ටේෂන් දෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක තව අවුරුදු ගානකින් කවුරු හරි බලනවා නම් ඔයාලට පුළුවන් ડોකියුමන්ටේෂන් එකට ගිහිල්ලා බලනකොට ડોකියුමන්ටේෂන් එකේ අප්ඩේට් වර්ෂන් එක කියනවා. ඉතින් මම හැමදේම කියන්නේ ඒකයි ડોකියුමන්ටේෂන් එකක් දාන්නේ ડિස්ක්‍රිප්ෂන් එකේ ඒක හොඳට බලා ගන්න. මම ඒකේ දේවල් තමයි ඔයාලට මේ හොඳට ගවේෂණාත්මකව කියවද. හරි.
අපි දැන් කිව්වා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක Dart තමයි රටවලට යූස් කරන්න කියලා. මොකද මේ රටවලට Dart යූස් කරන්නේ. දැන් ගොඩාක් අය අද විද්දී Java කියයි, C# කියයි, C# කියයි, හරිද Python කියයි. ඔය 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 ලැන්ග්වේජස් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් හොඳටම දන්නවා. ගොඩාක්ම අය. ඒ කියන්නේ අපි පාසල් ජීවිතේ ඉන්න කෙනෙක් වුණත් දන්නවා ඔය ඔය වුව මාර ට්‍රෙන්ඩින්. හැබැයි මේ Dart කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ට්‍රෙන්ඩින් උනේ නැහැ කාලයක් යනවා. මොකද මේක ලෝඩ් කරලා ගොඩක් කාලයක් ගියාම තමයි මේක ට්‍රෙන්ඩ් උනේ. ඒකට හේතුවකුත් තියෙනවා. එතකොට මේ Dart කියන දේ ලෝන්ච් වෙලා මේක ට්‍රෙන්ඩින් වෙන්න එක සාධකයක් බලපන්. අන්න ඒ සාධකය තමයි Flutter කියන්නේ. ඒ Flutter වල නිසා ඒ Dart කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ජනප්‍රිය වුණ නිසා මම ඔයාලට දෙයක් පෙන්නන්න. ඔයාලට මෙතන පේනවද? Flutter. එතකොට මේ Dart documentation එකේ එයාල Flutter කියන framework එකේ documentation එක දීලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒ documentation එක. මේ බලන්න මෙතන පටය කියලා දැම්මම මේ අපි මෙතනදී කතා කර පටයකම තමයි මෙතන තියෙන්නේ. හරිද? ඉතින් බලන්න. එයාල ඒ valuable එක දීපු නිසා එයාල Flutter කියන framework එක ගැනත් මේ Dart කියන documentation එකේ දීලා තියෙනවා. ඉතින් ඔන්න ඒ Dart කියන දේ ට්‍රෙන්ඩුනේ මේ Flutter කියන්නේ. ඔතන මේ Flutter එකයි Dart එකයි දෙක හරියටම යන්නේ එකම විදිහට. මොකද ඒකට හේතුවක් තියෙනවා. Dart launch කරේ Google සමග. ඒකට Dart use කරේ 2011 තමයි Dart launch කරේ. 2011 ඉඳන් 2015 දී තමයි Flutter launch කරේ. එතන ඉඳගෙන අද වෙද්දි Dart කියන එකට විශාල ඉල්ලුමක් ආව Flutter. ඒකට මෙන්න මේ framework එකත් programming language එකත් දෙකම Google ලා launch කරාට මේ එකම team එකක් නෙමෙයි. එකම ටීම් එකක් නෙමෙයි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකයි ෆ්‍රේම්වර්ක් එකයි මේ ඩෙවලොප් කරන්නේ ටීම් දෙකක්. එයාලා ඉන්ඩිවිජුවලි තමයි මේක කරගෙන යන්නේ. හැබැයි මේක විශේෂත්වය එයාලා යන aim එක. කියන්නේ එයාලා achieve කරන goal එක එකම විදිහට තමයි. කියන්නේ එකම පාරේ යන goal එකක් විදිහට තමයි මේ ෆ්‍රේම්වර්ක් එකයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකයි යූස් කරලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඕක තමයි Dart වලින් අපි විශේෂත්වය කතා කරේ. මොකද ඒකෝර අපි මේ Dart ඉගෙන ගන්නත් හරිම ලේසි. ඔයාලට Java ගැන අයිඩියා එකක් තියෙනවා. එහෙම නැත්නම් C#, එහෙම නැත්නම් JS. එතකොට C වගේ development programming ඔයාලා use කරලා තියෙනවා නම් මේ වෙද්දි ඔයාලට මේ Dart කියන මේ programming language එක ඉතාමත් පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ Dart කියන මොනවාද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. එතකොට අපි කතා කරොත් Java ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. එතකොට මේක විශාල ලෙස අපිට කතා කරන්න පුළුවන් වපසරිය. ඒ කියන්නේ අපිට මේ Dart කියන දේ තේරුම් ගන්න මාර විදිහට මේ වැලියු එකක් වෙනවා. ඔයාලා අර Java වගේ ටෙක්නොලොජි කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් යූස් කරලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ඒක සිම්බල්. ඒ කියන්නේ ඒකේ තියෙන අපි කියන Java වල තියෙන syntax, කියන system.out.println නෙමෙයි. ඒකේ තියෙන syntax තියෙනවානේ. එතකොට මේ printf එක තියෙන කියමු C වල හරි. ඒ තියෙන ඒ syntax අපි කියමු hash include දාලා එහෙම දාලා දානවනේ. මේ ඉතින් ඔය void main කියයි. අර ඒ දේවල් ඒ තියෙන syntax වලින් same යන syntax තමයි මේ Dart වලත් එයාලා use කරලා තියෙන්නේ. object oriented නිසා. කියන ඕක නිසා මම රෙකමන්ඩ් කරනවා සහ ලෝකයේ රෙකමන්ඩ් කරනවා Dart වලින් වාපත ඉගෙන ගත්තොත් Flutter framework එකේ coding කරොත් වලට ලොකු ගමනක් යන්න පුළුවන්. හරිද? කියන ඕක නිසා තමයි Dart අපි programming language එක මේක මේ framework එකේ වැඩ කරන programming language එක විදිහට හඳුන්වලා දුන්නේ. එතකොට දැන් මෙච්චර මේ popular rate එකක් ඇවිල්ලා තියෙද්දි Dart වලටත් Flutter වලටත් ඇයි මේ වගේ එතනම දැන් මම කලින් කතා කරපු කරුණුත් එක්ක ඇයි මෙච්චර මේ Flutter කියන framework එක වැදගත් වෙන්නේ? මේ ලොකු ප්‍රශ්නයකට මේ චූටි විදියට උත්තර දෙන්න අතර වැඩි මම මේක ගැඹුරින් සාකච්ඡා කරනවා වලට. එතකොට දැන් මම කිව්වා ලෝකයේ හොඳම ට්‍රෙන්ඩින් එක. ඔයාලා දැක්කනේ Google Trends වල හොඳම ට්‍රෙන්ඩින් framework එක තමයි app design කරන්න Flutter use කරන්නේ. එතකොට මේ Flutter එකට
මෙච්චර ජනප්‍රිය මෙච්චර පොපියුලරිටි එකක් දෙන්න හේතුව ගන්නවා කියන්නේ. ඒකට අපි ඒකට කතා කරන්න ඕනේ මේ ප්ලැටර්වල මේ මොනවද ඇඩ්වාන්ටේජ්. මේ ප්ලැටර්වල ඇඩ්වාන්ටේජස් කියුවා මේක මේ ප්ලැටර්වලට විතරක් තියෙන ඇඩ්වාන්ටේජස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ක්‍රොස් ප්ලැට්ෆෝම් එකකට තියෙන මේ ඇඩ්වාන්ටේජ්. ඒ කියන්නේ අපි රියැක්ට් නේටිව් වල තියෙන ඒත් ඇඩ්වාන්ටේජ් එක සේම් වෙන්න පුළුවන්. හැබැයි මේකට තියෙන ඇඩ්වාන්ටේජස් ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ හොත් reloading ඒ කියන්නේ පට විදිහට يعني ඒ විදිහෙම කියනවා නම් මාර විදිහට මේක hot reloading එකක් කියනවා. ඒ කියන්නේ මේ hot reloading එකක් කියලා කියන්නේ අපි දැන් ඔයාලට අපි කියමු ඔයාලා දැන් app එකක් design කරනවා. App එක design කරලා ඔයාලා ඒක මේ අපි කියමු Android එකක් නම් ඔයාලා App Store Play Store එකට දානවා. iOS එකක් නම් App Store එකට දානවා. ඒකට ඔය designing එක අපි ලෝන්ච් කරලා ඕක මොනව හරි චේන්ජ්. කියන්නේ ඕකේ තීම් අප්ඩේට් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ෆන්ක්ෂන් ටිකක් ඇඩ් කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ චේන්ජස් කරනවා නම් මෙන්න මේ ප්ලැටර්වල ඒ චේන්ජ් එක එයාලා ටෙස්ට් කරන ඩිවයිස් එක. කියන්නේ අපි කියමු මොන ඔයාලා ටෙස්ට් කරන ලැප් එකකින් ඔයාලා ටෙස්ට් කරනවා ඔයාලා හදපු ඇප් එක. ඒ ඇප් එකේ චේන්ජ් එක වෙන්න ගත වෙන්නේ තප්පරයකට අඩු කාලයක් තමයි මෙන්න මේ ප්ලැටර්. ඒක මාරම වැලියබල් ඔපචුනිටි එකක්. මොකද ඩෙවලොපර් කෙනෙකුට මේක අත්දැකලා එන කාලේ නාස්ති කරලා මේක කරනවට වැඩිය අගල වැඩේ කරා මේක ලොන්ච් කරා හරි. එනිකෝ තප්පරයකට අඩු කාලයකදී කියන්නේ ඔයාලා හිතා ගන්න පුළුවන් කොච්චර කාලයක්. ඔන්න ඕක නිසා මේක හොස් රීලෝඩින් එක මාර විදියට ස්පීඩ්. ඒ කියන්නේ මාර විදියට වැඩි. ඊට පස්සේ අනිත් එක තමයි මේක fast development. ඒ කියන්නේ develop කරන්න මාරම ලේසි මාරම ස්පීඩ්. කියන්නේ ඉක්මනට මේක වෙනි වේගයෙන්ම develop කරගෙන යන්න පුළුවන් අපිට. සහ මම ඔයාලට කතා කරා Dart කියන්නේ object oriented programming එකක්. හැබැයි මේ ප්‍රතය කියන එක open source. ඕනම කෙනෙකුට free මේක download කරගෙන Flutter framework එක ඔයාලගේ device එකට මේ install කරගෙන වැඩ කරන්න පුළුවන්. Open source. ඕනම කෙනෙකුට open source විදිහට වැඩ කරන්න. සහ මේක cross platform එක. හරි. ඒක මාරම valuable opportunity එකක්. මම මේ cross platform එක ගැන වෙනමම කතා කරන්නම්. ඒකර මේ cross platform එක ගැන කතා කරනකොට මේක මේ. ඒ කියන්නේ පට්ට. ඒ කියන්නේ මාර විදිහට හොරයි. මොකද මේ ඔය cross platform එක වගේ තව concept එකක් තියෙනවා ලෝකේ hybrid එකයි native app development එක. ඒකට මේ hybrid එකේදී වෙන්නේ JavaScript use කරලා මේ web view වගේ මේ use කරලා තමයි app develop කරන්නේ. කොට native app development වල තියෙන්නේ මේ කියනවා මේ මොනවද NRE. NRE කියලා කියන්නේ මේ native render engine එක. ඒකට මේ native app development වලින් native app development වලින් native render engine එක හරහා තමයි app development කරන්නේ. හැබැයි ඒකෙදි app development වෙන්නේ එකම native create තමයි දෙන්නේ. කියන්නේ app එක වෙන වෙනම native app දෙකක් විදිහට තමයි දෙන්නේ. කොට එතන ප්‍රශ්නයක් කියන්නේ එතන ප්‍රශ්නයක්. කොට hybrid version එකේදී වෙන්නේ JavaScript use කරලා තවත් මොනවා හරි දෙකින් තමයි ඒක කරන්නේ. හැබැයි එකම code base එක යනවා මේකෙදි සහයි. මේකෙදි එකම code base එක ගියාතර technology අපි use කරන ඒවා වෙනස් නිසා තමයි ඔය version දෙක එන්නේ. කොට ඒ අතින් බලනකොට මේකේ මේ cross platform එකක් නිසා හරිම ලේසි වැඩේ කරගෙන යන්න පටවලදී මේක ටිකක් නියුවල්ට අදාළයි. ඔන්න ඔය විදිහට තමයි ඒකෙදි වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේකේ achievement එක, කියන්නේ advantage එක one code base එකකින් app දෙකක් design කරනවා. ඒ කියන්නේ එකම code base එකකින් react sorry එකම code base එකකින් අපිට android version එකත් ios version එක කියන්නේ apple වලට මොනවද android වලට මේක වැඩ කරන්න පහසුයි. ඔන්න ඔය දේවල් තමයි මේකේ මේ ඔන්න ඔය දේවල් නිසා තමයි අපිට ගොඩාක් මේ පතේ කියන framework එක ලෝකයේ trending විදිහට කතා කරන්න වැඩ කරන්න ගත්තේ. ඊටසේ අපි කතා කරමු මෙන්න මේ අපි කියුවනේ අර මේ native render engine එකත් එක්ක අපිට ඕනනම් වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට මෙතන තියෙනවා මේ දැන් මේකේ පතේ කියන framework එක මේ එක code base එකෙන් app දෙක iOS එකයි Android එකයි දෙක හදනවා. හැබැයි මේකෙදි native app දෙකක් තමයි create කරන්නේ native app development framework එක හරහා. ඒකට අපිට පුළුවන් ඕන නම් මේකෙදි Java Kotlin වගේ පාවිච්චි කරලා
මේ native platform එක use කරන කරලා අපිට ඕක මේ specify කරගන්න පුළුවන් මේ android එක. ඒකට අපිට codex වගේ use කරලා codex වගේ language එකක් use කරලා පුළුවන්. ඔය හදන මේ code එක මේ iOS app එකක් විදිහට create කරගන්න. ඒකට ඒකත් අර කාර්ය බහුලත්වයක් නිසා ඩොකි මේ developerස්ට ඕක එක පාරින් කරගන්න පුළුවන් දේ මොකද මේ වටේ ගිහිල්ලා වැඩේ කරගන්නේ කිය. ඔක ප්‍රශ්නයක්. හා. කියන්න ඔය හේතු කාරණා නිසා cross platform එක يعني maybe cross platform එක මේ පාපය කියන දෙයට ඉල්ලුම වැඩි වුණා. එතකොට මේ platter වලින් අපිට වැඩ කරනකොට ඔකට හැම ඒ කියන්නේ හැම function එකකින්ම වැඩ කරන්න පුළුවන් දේ. මේ වෙද්දී platter වලට හැමම يعني අවශ්‍ය developer කෙනෙක්ට අවශ්‍ය හැම function එකක්ම create වෙලාම නැහැ. يعني 100% create වෙලා නැහැ සහ යාලා update වෙනවා තාම ඔය මේ. සමහර ඒ වගේ ඔක්කොම update වෙලා තිබුණත් platter වල එහෙම නැහැ. Platter වල මේ ඔය මොනවද material library එක මගින් තමයි මේ iOS Android කියන මේ development දෙකටම මේ UI based theme දෙන්න පුළුවන්. කොට මේ UI based team දෙන්නේ material library එකේදී මේ platter මාර විදිහට speed විදිහට හදාගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේ iOS look එකක් ගන්න පුළුවන් ඕනනම් මේ ඒකට වෙනමම මේ يعني iOS team එක වෙනම අරගන්න පුළුවන්. එහෙම නැත්නම් Android version එකක් හදනවා නම් Android look එකේ වෙනම තියස් ගන්න පුළුවන් Android app එකක් නිර්මාණය කරනවා. හරිද? කොට මේ මේකදී මේ අවුල තියන්නේ දැන් පතර තාම ලයිබ්‍රරි කියන්නේ ෆන්ක්ෂනලිටි එක අප්ඩේට් වෙන නිසා මෙයාලා මේක තෙන්ඩින්න නිසා ලෝකයේ ඇතුලේ ඉක්මනටම එයාලගේ බග් හදනවා. ඒ කියන්නේ මොනවා හරි පතර වල ඇති තියෙනවා නම් බග් එකක් එනවා නම් ඩග් ගාලා අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ එයාලා ඒ තරම් ඉක්මනට Google මේ ටීම් එක පතර ඒ කියන්නේ පතර වල තියෙන බග් ඩිබග් ඒ කියන්නේ බග් එක හදලා ලොන්ච් කරලා දානවා. ඒක නිසා තමයි මේක තියෙන ප්‍රශ්න ගොඩක් අවම වෙන්නේ. සහ ගොඩක්ම මේ ස්පෙસિෆයි විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ platter හරහා. ඒකට මේකේ තවදී මේ ඕනම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. අපි දැන් හොඳ පැත්ත කතා කරානේ platter වල. අපි බලමු දැන් platter වල තියෙන disadvantages මොනවද. ඉතින් platter වල තියෙන disadvantages එකක් තමයි මම දැන් කලිනුත් කතා කරේ. එයාලා මේ හැම දෙයකම libraries තාම දීලා නැහැ. Libraries දීලා නැහැ. හැබැයි එයාලා කවුරු හරි හදපු හරිනේ කවුරු හරි යූස් කරපු ලයිබ්‍රරි කියන්නේ ලයිබ්‍රරි නැති නිසා මේ කවුරු හරි යූස් කරපු දෙයක් එඩිට් වර්ෂන් එකක් විදිහට හදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔය මේ අපිට තියෙනවනේ http request යවන්න පුළුවන්නේ මේ http ලයිබ්‍රරි එකක් යූස් කරලා database එකට information. එතකොට මේ database එකට information යවනකොට මේ http server එකක් එයාලට ඕක අපි යන්නේ අර විදිහට. ඒ කියන්නේ කවුරු හරි යූස් කරපු එකක් තමයි ලයිබ්‍රරි එකක් විදිහට අරගෙන වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙන්න මේ ගැටලුව මේ මොනවද? Native app development වල තියෙන්නේ නැහැ. කියන්නේ native team එක මේ වෙද්දී එයාලගේ සියලුම bug, ඒ කියන්නේ එයාලට එන එයාලගේ team එකට එයාලගේ ওই framework එකට එන bug ඔක්කොම එයාලා clearly හදලා දෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ platter එන්නම populate එක වැඩි වෙන නිසා එක එක bug එනවා. කොට updated වෙන නිසා තමයි ඔන්න මේ ප්‍රශ්නේ platter වලදී තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ වෙද්දි ගොඩාක් දුරට ඉවරයි. ඉදිරියේදී මේ native වගේම වැඩේ platter වලයි Google එක වැඩේ ඉවර කරලා දායි කියලා. හරි. ඉතින් අපි ඔන්න ඔය දේවල් තමයි මේ platter වලදී මේ මොනවද platter වල තියෙන විස්තර ටික platter වලදී කතා කරන සේම් list. ඒ කියන්නේ අපිට ඕනෑම language එකක තියෙන තොරතුරු. මෙයාගේ ගවේෂණය ඔන්න ඔය වගේ වෙනවා. ඒ වගේම ඔයාලට මෙහෙම දෙයක් මම කියනවා. දැන් අපි Android version ඔය iOS version ගැන කතා කරා. මම කතා කරා platform ගණනාවක් මේ hybrid version ඊට පස්සේ native එතකොට platform එකත් එක්ක ඔයව කතා කරනකොට මම recommend කරනවා ඔයාලා මොනව හරි design එකක් කරන්නේ hardware පැත්ත වැඩිපුර නම් අන්න ඒකට යොදා ගන්න හොඳම platform එකක් විදිහට native platform එක හඳුනා ගන්න පුළුවන්. මොකද ඒකේ bug අඩු නිසා මේ වෙන්නේ. එතකොට ඔයාලා data يعني data visualization කියන්නේ ඔයාලා data එක ගමු දිනු කරන يعني ඔයාලා information එක ගමු දිනු කරන app නිර්මාණය කරනවා නම් ඔයාලට
ගොඩාක්ම වැදගත් වෙන ක්‍රොස් වැදගත් වෙන්නේ මෙන්න මේ මොනවද ෆ්ලටර් වගේ දේවල් තියෙන ක්‍රොස් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට මේ ෆ්ලටර් ගැන කතා කරන්න තියෙන තොරතුරු. ඒ කියන්නේ මේ මොනවද ඉන්ස්ටෝලේෂන් එකක් කරන්න කලින් ඕනෑම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හෝ වේවා එහෙම නැත්නම් ෆ්‍රේම්වර්ක් එකක් වේවා ඒ වගේ තියෙන ඉන්ෆෝමේෂන් හොයලා තමයි අපි මොනව හරි දෙයක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ අපේ ඩිවයිස් එකේ. ඊයොන්න ඔය දේවල් නිසා තමයි අපි ඔන්න ඔය කරුණු ගෙනල්ලා ඔයාලට මේ පටය කියන දේ ගැන ලොකු මේ විස්තරයක් අපි කතා කරේ. හරිද? ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ ප්ලැටර් කියන එක මෙච්චර පොපියුලේටි වැඩි නම් කොහොමද මේ ප්ලැටර් කියන ෆ්‍රේම්වර්ක් එක ඔයාලගේ ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි. අපි දැන් බලමු ප්ලැටර් කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ප්ලැටර් ඉන්ස්ටෝල් කරගන්නේ අපි මෙන්න මේ ලින්ක් එකෙන්. මම මේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා කියලා කිව්වා. පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ක්ලට ඩොකියුමන්ටේෂන් එක ඒ අතට ගන්න තියෙන්නේ. හරි. ඉත බලමු මේ ක්ලික් කළා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ක්ලට ඔෆිෂියල් සයිට් එක පෙන්වනවා. එතනින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන get start යන්න. get start ගියන් පස්සේ ඔයාලට මෙතන පෙන්වන ඔයාලා මොන OS එකද? ඒ කියන්නේ මොන ඔපරේටින් සිස්ටම් එකද ගන්නෙ? Windows, Mac OS, Linux, Chrome OS දෙකියල් යනවා. ඒකෙන් අපි Windows වලට ගන්නෙ සා දැන් ඔයාලා මේ වැඩේ කරන අය Windows 7 හරි Windows 10 හරි දැන් අලුතෙන් ආපු Windows 11 හරි යදාගෙන ඇති. ඉතින් අපි Windows වලින් open කරලා බලමු. එතකොට මෙහෙම එනවා. මෙහෙම ආවන් පස්සේ යාලා minimum requirement ටිකක් ඉල්ලනවා අපි. එතකොට මේ minimum requirement තමයි මේ operating system එක Windows 7 SP 1 or later 64 bit ඕ මේ මෙන්න මේ බේස් එකේ තියෙනවා කියනවා. ඉතින් මේකේ disk space එක 1.64 GB කියන සමහර ඉස්සෙල්ලා ආපු version වල මේක MB 700 ගණනක් වගේ තිබුණේ. ඒ අලුතෙන් ආපු 2.5 වල මෙන්න මේ විදිහට එයාලා disk space එක ඉල්ලනවා. එතකොට එයා ඊට අමතරව රටේ tool kit එකට Windows power shell එක ඉල්ලනවා. මෙන්න මෙතින් ඔයාලට මේ link එක click කරලා මෙන්න මෙතනට ගියන් පස්සේ ඔයාලට පුළුවන් වෙන මේක ඕපන් කරගන්න Windows 10 operating system එකේ මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ඊට පස්සේ ඔයාලට මේක git bash එක කියලා. git bash එක මම ඔයාලට search කරලා දෙන්නම්. git මෙන්න මේ විදිහට git bash මෙන්න මේ git bash එක ඔයාලා install කරගෙන තියෙනවා නම් මම දැන් තමයි install කරගෙන තියෙන්නේ. ඒකත් ඔයාලට install කරගන්න පුළුවන් මෙන්න මේ link එකෙන් ගිහලා git for windows කියන තැන මේ තියෙන link එක ගන්න. git bash කියන එක මේකෙන් අපිට පුළුවන් ඒ වැඩේ ටික කරගන්න. මෙන්න මේ tools ටික තියෙනවා අනිවාර්යෙන්. මෙයාලගේ main requirement වලට අනුව. ඊට පස්සේ තමයි මේකේ තියෙනන් තමයි අපිට පුළුවන් මෙන්න මේ zip file එක download කරගෙන වැඩේ කරගෙන යන්න. එතන තියෙනවා flutter windows 2.51 stable.sys කියලා folder එක. මේක zip file එකක්. මේක download කරගන්න ඕනේ. මේක MB 786ක් වගේ මට මතක කරගන්න. ඉතින් මේක download කරගන්න. මම නම් download කරලා තියෙන්නේ. අපි බලමු. flutter. මේ තියෙන්නේ මම download කරගත්ත folder එක. මේක මම හැමම ගන්නවා අරගෙන මේක ක්ලැටර් හරි මේක තියෙන තැන බලමු තියෙන්නේ download වල මෙතන ගත්ත තියෙන මේ file එක අපි download කරගත්ත මේක අපි cut කරලා අපේ C drive එකට ගමු. දැක්කනේ ඔයාලට මතක ඇති මේක තියෙන්න ඕන අර අnder minimum requirement එකේ space එක තියෙනවා. මෙතන තියෙනවා local disk එක. අපි මේක ඇතුලට ගිහිල්ලා මේක ඇතුළට ගිහිල්ලා
මෙන්න මෙතන අපි අලුතෙන්ම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා මේක නෑ අපි සෝස් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගමු SRC ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා ඒක ඇතුළත මේ අපි ගත්ත සිස් ෆෝල්ඩර් එක පේස්ට් කරමු හරිද දැන් ඔන්න සිස් ෆෝල්ඩර් එක පේස්ට් කරා දැන් අපි මේක මෙහෙම වැඩ කරන්න බෑනේ මේක අන්සිස් කරගන්න ඒ කියන්නේ මේක ට්‍රැක් කරගන්නවා එක්ස්ට්‍රැක්ට් හේදිල එක්ස්ට්‍රැක්ට් කරගත්තන් පස්සේ ඔයාලට ලකය කියලා මෙන්න මෙහෙම එනවා එතකොට ඔයාලට මෙන්න මෙහෙම ආවන් පස්සේ සාමාන්‍යයෙන් එක්ස්ට්‍රැක්ට් වෙනවා හරි දැන් පට අපේ ඉන්ස්ටෝල් වෙනවා ඊට මෙන්න මෙහෙම කියලා පටයි කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා මේ පටයි කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා අපි මේක පාත් එක තෝරගන්න මෙන්න මේ බිල් ෆෝල්ඩර් එකේ මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මෙතනට ගිහිල්ලා අපි මේ පාත් එක කොපි කරගෙන අපි සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ ගමනා ටයිප් කරනවා env කියලා ටයිප් කරාම ඔයාලට එනවා මෙන්න මේ විදිහට edit environment variable for you your account එතකොට ඒ ඔප්ෂන් එක දීලා එතන මෙන්න මෙතන පාත් කියලා ඔප්ෂන් එක තියෙනවා පාත් එක ක්ලික් කරලා මෙන්න මෙතන edit කියන ගණක් ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලා new කියන තැනට ගිහිල්ලා ඔයාලගේ new කියන තැනට ගිහිල්ලා ඔයාලා දැන් කොපි කරගත්ත පාත් එක paste කරනවා තියෙනවා අපේ කියන පාත් එක හරියට දෙන්නුද කියලා බලන්න. අපි මෙතන PMD එකේ බලනවා පටය කියලා ටයිප් කරලා. අපි ගහලා බලමු පටය කියලා. පට දාලා එන්ටර් කරනවා. එන්ටර් කරාම ඔයාලට මැසේජ් එකක් එයි පට ඉන්ස්ටෝල් වෙලා නම්. හරි. ඔයාලට පේන විදිහට මෙන්න අපේ පට manage your flutter app development කියලා මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා ටයිප් එකට හරි ඊට පස්සේ අපි මෙන්න මෙතන බලන්න ඔයාලට ඒකේ අප්ඩේට් ටික ආවම මේ documentation එක ඔක්කොම තියෙනවා මේ ටික ඔක්කොම හරි ගිහිරුද කියලා බලන්න මෙන්න මේ command එක අපි අතන cmd එකේ දෙනවා cmd එකට දෙනවා මෙන්න මේ flutter doc කියලා හරිද සතේ ડોක්ටර් කියලා දෙන්නම ඔයාලට එයා දෙනවා කොහොමද එයාගේ කියන්නේ ෆ්ලටර් වලට ඕන වෙන ෆීචර්ස් ටික කොහොමද Android SDK එක මොනවද ඒ දේවල් ඔක්කොම ඉන්ස්ටෝල් වෙලාද PS code එක මේක තියෙනවද ඔයාගේ device එකේ හැමදේම ඔයාලට දෙනවා ඒකට අපි බලමු ඒ දේවල් කොහොමද වෙලා තියෙන්නේ ඒ දේවල් ඉන්ස්ටෝල් වෙනවද කියලා මෙන්න මෙතන මේ ඔයාලට පේන ඇති පොඩි වෙලාවක් යනවා මේ ටික ඇක්සස් කරලා බලන්න අපි එතකොට බලමු මොකද වෙන්නේ කියලා මේ කියන්නේ හරි අපේ ෆ්ලටර් ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝම් එක තියෙනවා Android Studio version 4.2 තියෙනවා VS Code එක තියෙනවා command connected device දෙකක් තනිය වෙලලා තියෙනවා ඊට පස්සේ හැබැයි මෙතන doctor found issue in one category කියනවා ඒ කියන්නේ මෙන්න මෙතන local Android Studio එක අනේබල් වෙලා තියෙනවා ඒකට අපි මෙන්න මේ Android tool chain develop for Android කියන දේ තමයි මෙතන වෙලා තියෙන්නේ අපි ඒකට මොකක්ද කරන්න කියලා බලන්න අපි හරි අපේ මෙන්න මෙතන Android tool chain එකේ මෙන්න මෙතන මේ කියලා කියනවා install Android studio කියලා මෙන්න මේ link එක අපි මේ link එක copy කරලා ගිහලා බලමු මේ link එක copy කරගන්න අපිට මෙන්න මෙතනට යන්නේ මෙතනට ගිහලා යාලගේ ඔය Android studio අපි හරියට install වෙලා නැහැ අන්න ඒක තමයි කියන්නේ හරියටම මේ Android studio එක අලුත් version එක install කරන්න තිබ්බට තියෙන්නේ ඒක නිසා අනිවාර්යෙන්ම අලුත් Android version එක අරගන්න ඕන ඒක මෙතන තියෙනවා මෙන්න මේ යාලගේ terms and conditions ටිකක් කියලා තියෙනවා මෙන්න මේ පිට I have written මෙන්න මේ දාලා අපි Android studio එක Windows වලට
download කරගන්න ඕන. මේ විදිහට එයා download කරගන්න තියෙන්නේ. හරි අපිට අර ප්‍රශ්නය ආවේ අපේ CMD එකේ මෙන්න මේ මොකද අපේ මෙන්න මේ රේඛාවේ අපේ Android version එක කරන Android version එකක් Android version එක අපි අලුත් Android version එකක් ගත්තම මෙතන download කරගෙන මෙතන තියෙනවා අනිවාර්යෙන්ම MB912ක setup file එක මේ setup file එක අනිවාර්යෙන්ම download කරලා ඔයාලා වැඩේ කරගෙන යනකොට මේක සාමාන්‍ය විදිහට install කරගන්න තියෙන්නේ නෙවෙයි වෙනතර විශේෂ කාරණාවක් තියෙනවා මේක අපි install කරගන්නේ online ඒ කියන්නේ online තමයි තියෙන්නේ අපි internet connection තියෙන්න ඕනේ install කරගන්නට දැන් මම install කරගත්තා next විදිහ install කරගෙන ගියා අපි එතනින් පස්සේ මේක finish අපේ complete වෙලා next දීලා ගියන් පස්සේ මේ අපේ android version එක finish වුණා ඊට පස්සේ අපි ආයෙත් ගිහිල්ලා අපේ cmd එකට ගිහිල්ලා නැවතත් අපි මෙන්න මේ doctor command එක දෙනවා doctor command එක අපි දීලා බලමු මොකද වෙන්නේ කියලා ඉතින් අපි doctor command එක අරගෙන අපි කරගෙන ගිහිල්ලා අපි මෙතන නැවත doctor command එක දීලා බලමු මොකද වෙන්නේ කියලා හරි අපි මේ විදිහට ඔයාලා Android Studio setup එක install කරගත්තාන් පස්සේ ඔයාලට මේ විදිහට Android Studio එක open වෙනවා මම මේක open වෙනකන් ටිකක් කතා කරන්නම් එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඉතින් පස්සේ අපිට මොනවද CMD එකේ මෙන්න මේ රට ડોක්ටර් කිව්වන් පස්සේ ඔයාලට තියෙන ඔක්කොම features add වෙලා වැඩේ complete වෙනවා යනවා එතකොට අපි කතා කරා මෙතන Flutter install වෙන විදිහ Android Studio දාගන්න විදිහ setup එක install කරගන්න විදිහ ටික කතා කරා සහ මම කිව්වා Windows Power Shell open කරගන්න ඕනේ මේක තියෙනවා කියලා documentation එකේ මම නැවත පෙන්නන්නම් මෙන්න මෙතන තියෙන දෙකම මොනවද git bash එකත් open කරගන්න විදිහ install කරගන්න විදිහ ඊට අමතරව අපිට code කරන්න ඕන වෙනවා VS Code එක Visual Studio එක Visual Studio එකේ documentation එක තමයි මේ තියෙන්නේ මම ඔයාලට පහල description එකේ මේ මෙන්න මේ link එක දාන්නම් මෙතනින් අපිට download දීලා Visual normal download කරගෙන Visual Studio code run කරගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද video එකේදී අපි කියන්න වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි install කරගන්න කියලා මේ මොනවද Flutter කියන framework එක එතකොට ඊට අමතරව ඉතින් එහා අපි install කරගන්න දේවල් ටිකක් අපි කතා කරා එතනින් පස්සේ අපි ඊළඟට මෙතෙන් පටන් ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ කොහොමද app development කරන්න කියලා අපි ඊළඟ video එකේදී app එකක් develop කරගන්න ඕන කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ එක්කම ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕන අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න දේවල් solution එතකොට තමයි ඔයාලට මේ වගේ video අපි ගේන හැම දෙයක්ම බලාගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන්ම පහල තියෙන bell icon එක click කරන් subscribe කරලා අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු ඇතිව අපි අදට ඔබෙන් සමුගන්නවා එතෙක් ඔබට ඔබ දවසක් තුති